පුරුයි මේක තමයි අපේ කම මේ දේවල් එක්ක අපි අලුත් වෙනවා නැවුම් වෙනවා ඒ අතීතයට යනවා විශේෂයෙන්ම ප්‍රථම ගුවන් විදුලි විරිදු ශිල්පියාගේ දියණිය විදිහට ඒ ගෞරවය ඔබ අදටත් තියෙනවා සහ මේ සමාජයට දෙන පණිවිඩය නිලන්ති අද අපි මොනවද මේ කරන්න කියන එක අපි හැමතැනම කතා කරන වගේම කලාව තුළින් පණිවිඩයක් ලබා දෙනවා කලාව සඳහා නෙමෙයි කලාව මිනිසුන් සඳහා විශේෂයෙන් මේ ජීවිතෙදී අපිට දෙයක් හිතන්න මේ තප්පර කීපය ගත වුණා අපිට තේරුණේ නැහැ වෙලාව යනවා ඒක ඇතුලේ තිබෙ පුදුමාකාර රසයක් විඳීමක් මං හිතන්නේ එදිනෙදා ජීවිතයේ අපිට ටොන් ගණනක දේශනයකට වඩා මේ එක විරිඳුවක් ඇති කියලායි මට හිතෙන්නේ ජීවිතේ අලුතෙන් හිතන්න බොහෝ දේවල් ඒක ඇතුලේ ඉතුරු වුණා අපේ ගෞරවණීය ආරාධනය පිළි අරගෙන අද අපේ මැදිරියට ඇවිත්ින්වා ගුඩ් මෝර්නින් ශ්‍රී ලංකා වැඩසටහනට විරිඳු ගායන ශිල්පිනි සරෝජිනී කවිරත්න මහත්මිය ඒ වගේම අපි බොහෝම ආදරයෙන් පිළිගන්නවා කලාවට බොහෝම ආදරේ කුමාරි අත්තනායක මහත්මිය කුමාරි අත්තනායක කියලා කියන්නේ මනමේ ඈ රජිනට බොහෝම පණ පෙව්වා ඒ වගේම මේ අපේ මැණිකේ අක්කාගේ මැණිකේ අත්තනායකගේ සහෝදරිය නැගෙනිය ඉතින් මේ 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 දෙන්නම කලා පවුලකින් පැමිණෙන්නේ ඒ අභිමානය අරගෙන ඉස්සරහට යනවා ওই දිනට ගොඩක් සූති වෙන රස්සාව කරන්න තිබ්බන නේද මේකම කරන්න නැතුව නමුත් ඒක තමයි තමන්ගේ වගකීම තමන් ඉපදුනේ මේ වෙනුවෙන් කියන එක අපි කතාව පටන් ගමු ආනන්ද කවිරත් ඔබේ ආදරණීය පියා ලංකාවේ ගුවන්විදුලියේ ප්‍රථම විරිඳු ගායන ශිල්පියා එතනින් පටන් ගමු තාත්තාගේ ඒ මතකයත් එක්ක
ගුවන් ඉදිරිය තිබිලා තියෙන උතන නෙවෙයි මම ඉපදෙලා නැහැ වෙනත් ස්ථානයක තිබිලා තියෙන්නේ රාජගිරියේ කොටාපාරේ අන්න හරි රාජගිරියේ කොටාපාරේ එතනින් තමයි ආරම්භයේ එතකොට තාත්තට වාසනාව ලැබෙනවා HM his master voice ඔව් ඒකේ පවා විරුදු ගායනා කිරීමේ HM තැටිවල ඔව් තැටිවලට විරුදු ගායනා කිරීමේ වාසනාව තාත්තට හිමි වුණා ඉතින් එයා තාත්තා මේක අරන් යනකොට මම තමයි පවුලේ බඩ පිස්සි දැන් මේක ඉදිරියට ගෙනියන්නේ මම මට තාත්තගෙන් ලැබිච්ච දායාදේ මේක දැන් ඔබතුමියට නම් පියාගෙන් මේ ශිල්පයේ මේ විදිහටම ලැබුණා පිහිටියා දැන් කුමාරයත්නායක මහත්මිය මෙතුමියෙක් සම්බන්ධ වෙන්නේ කොහොමද මේ බැඳීම පටන් ගන්නෙ කොයි කාලෙද අපි අතීතේ මතක් කළොත් දැනට අවුරුදු දෙක තුනකට ඉහතදී අපි දෙන්නම මුණ ගැහුනේ කලා මේ මොනවාද මේ සුදර්ශී ශාලාවේදී ප්‍රසංගයකදී පැත්තෙන් දෙන්නම පාරවල් දෙකේ ඇවිල්ලා ඔව් ඇවිල්ලා අපි එතෙන්දී මුණ ගැහුණා මෙයාටත් සින්දුවක් රඟපාන්න තිබුණා මටත් සින්දුවක් රඟපාන්න තිබුණා රඟපාන්න තිබුණා ඔව් අපි දෙන්න රඟපාලා ඉවරලා තමයි ඉතින් මෙයා කිව්වා මම මෙහෙම දෙයක් කරනවා මම ඔයාලට කතා කරන්නම් අන්න එහෙම කියලා එයා එදා කිව්වා මාත් ඉතින් හා කිව්වා ඊට පස්සේ ඒ වගේම එයා කියපු විදිහටම මම මෙහෙම ඔව් මම මෙහෙම මේ විරුදු ශිල්පයේ ඉදිරියට ගෙනියනවා මේ විදිහට කලා මේ ප්‍රසංගයක් විදිහට ඔයත් එන්න කියලා මට ආරාධනා කෙරුවා. ඉතින් ඊට පස්සේ අපි දෙන්නම එකතු වෙලා මේ වෙනකන් ප්‍රසංග කීපයක්ම අපි ඉදිරිපත් කළා. මට ඔබ බලාගෙන ඉන්නකොට පේන්නේම පලිගුවෙන් කෙව. මට කියන්නකෝ ඔබේ කලා ජීවිතය ආරම්භින්නේ කොහොමද? ඔව් මගේ කලා ජීවිතේ 1980 තමයි ආරම්භෙන්නේ. ඒක මිනිසලඹ කියලා නාට්‍යයක් මම අක්කත් ඒකේ රඟපෑවා. අපි දෙන්නම එකට රඟපානකොට ගොඩාක් මිනිස්සු කතා වෙලා තියෙනවා මේ දෙන්නම එකන් එක වගේ කියලා. ඉතින් ඒ වගේ ගොඩාක් කතාවල් ගිහින් තිබුණා. ඉතින් ඒ අතරතුර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් මේ නාට්‍ය බලලා තියෙනවා. ඒ බලලා ඉවර වෙලා එයා මට කිව්වා මේ මනමේ කුමාරි චරිතයට එන්න කියලා. ඊට පස්සේ එතන ඉඳලා තමයි මම 81 ඉඳලා මම මනමේ කුමාරි චරිතයේ භූමිකාව කළේ අවුරුදු 10කට ආසන්න කාලයක් මම රඟපෑවා. ඒ වගේම මම මනමේත් එක්ක ගොඩාක්ම සම්බන්ධතාවයක් තියෙන්නේ දැනට මේ මොකද මේක රූපවාහිනීගත කළා 1985දී. ඒ වගේම කැසට් යුගලයක් වශයෙන් එලි දැක්කුවා මේ මනමේ නාට්‍ය. ඉතින් ඒකෙන් දැනට මුළු ලංකාව දිවෙන පුරාමත් ලෝකේ පුරාමත් මේ කැසට් පටය මේ CD එක තියෙනවා ඒකෙන් තමයි උන් ගොඩාක් කලා මේ උගන්වන අපේ අධ්‍යාපන ආයතනවල ඔය මගේ මම ඉන්න මනමේ නාට්‍ය දාලා තමයි උඟක් මේ දරුවන්ට උගන්වන්නේ ඒක මම හොඳටම දන්නවා විශ්වවිද්‍යාලවල පවා මම ඉන්න මමයි විජයනන්ද සිරි මහත්මයා ඉන්නේ මේ ඒ CD එක දාලා තමයි ඒගොල්ලන්ට ගොඩක් උගන්වන්නේ. ඉතින් ඒගොල්ලෝ ගොඩක් දන්නවා. නමුත් ටික පොඩි පැටලෙවිල්ලක් තිබුණේ අක්කයි මමයි ඒ මමයි පොඩි පැටලෙවීමක් තිබුණා. ඒ මම ඒකේ ඉන්නේ මේ මගේ අක්කා කියලා හිතලා. ගොඩාක් මිනිස්සු වැරදියට ප්‍රේක්ෂකයෝ වැරදියට තේරුම් අරන් තිබුණා. ඒකට හේතුත් තිබුණා. ඉතින් ඒක මම ඒ පැටලෙවිල්ල ලියන්න ගොඩ අවුරුදු 30ක් පමණ බලන් ඉඳලා තමයි මම ඒ පිලිබඳව අදහස් දක්වන්න පටන් ගත්තේ මේ පත්තරවලින් මට මතක් වෙන අර ගීතයක් එදුජයන් ඔබරූ සිරියෙන් මම මත්තු වෙමි මම මනමේ කුමාරී කි හොඳයි දැන් මේ කවි රත්න කියන නමත් එක්කම ඇවිල්ලා තියෙන්නේ කවි දැන් මේ විරිදු පැබැඳීම කොහොමද සම්පූර්ණයෙන්ම මේක ඒ උරුමයත් එක්ක ආවේ තාත්තගේ අම්මගේ අම්මත් හොඳ කිවිඳියක් ඇයත් තාත්තගේ HMV රෙකෝඩ්ස් වල ඇය සෝමා විජේහේවා කවිරත්න තාත්තගේ අභාවයෙන් පස්සේ ගුවන්විදුලියෙන් ඇයට මේ ප්‍රදානය කරා ඒ විරුදු සංග්‍රහය කරගෙන යන්න කියලා. අම්මා තමයි ඒක කරගෙන ගියේ. තාත්තගේ සිසු පරම්පරාව ගැනත් මතක් කරමු. ඔහුගේ නැරඹිලි ඒ පරම්පරාව ගුවන්විදුලියේ මේක මහා රටම අලුත් ගමනකට මේ මුලපිරීමක් කරේ ඔබේ පියා. ඔව් ඔව් එතකොට ශිල්පීන් ගත්තා ඒ විරුදු ශිල්පීන්ම අපේ තාත්තගේ මේ වැඩසටහනේ ගායනා කරා දයා නිල්ලම්පිටිය මහත්මිය, සීන පොන්සේකා මහතා, සුමතිපාල බුලත්සිංහල, ඔයාදී ගොඩක් ශීලා පන්නමානගේ අක්කා. එයා මේ
රංගනයනුත් දායක වෙච්ච ශිල්පිනියන්න ඇ හෝ ටෙලිනාටවලදී පවාපිට හමුවෙන ඒ වගේ ගොඩාක් ශිල්පීන් ශිල්පිනියන් අතුල සෝම්සිරිය අයිය ලාලනී සෝම්සිරියක් ඒ අදටත් මේ වෙසක් කාලෙදි වෙසක් සමේදි මේ සියලු තොරන්වල අලුත් හඬක් හොයන්න බැහැ මේ ප්‍රවීණ ශිල්පීන්ගේ හඬම තමයි රැව් පිළි රැව් දෙන්නේ දැන් ඔබ තොරන් කීයක විතර කවි ගායනා කරලා තියෙනවා හතර පහක වගේ මට ආරාධනා කළොත් මම යනවා ඒ මොකද මම එකක නම් මම පිටපත ලියලා ඒක ලොකු පුඩුවක් ඒක පිටපතත් මමයි කරේ දැන් මට ඕනේ ඇත්තටම මේ මම අර ගායනට ඔව් ගායනට අමතරව මම ගොඩක් විරුදු නිර්මාණය කරනවා අද කාලේට උචිත විදියට දැන් අර අක්කියක්ගේ හායි හායි වුණත් ඒක අර මේ නගරබද කාන්තාවක් සහ ගම්බද කාන්තාවක් අතර ගැටීමක් කරේ ඒ වගේ තව තියෙනවා දැන් රූපවාහිනී නාලිකාවල දැන් යනවනේ මේ ඉන්දියන් ඉන්දියානු ට්‍රේන් නාටක ඒවා ගැනත් මම සඳහන් කරලා තියෙනවා විශේෂයෙන් ඒකෙන් අපිට ඒවා විශේෂයෙන්ම ඒවට එරෙහිව ඒ කියන්නේ මේ දේශීය නිර්මාණවලට මුල් තැන දීම නිරන්තරයෙන්ම අපි සියතෙත් වගකීමක් විදිහට අපි සලකනවා ඒ නිසා මම හිතන්නේ මේ පොඩි කොටසක් අහමුද නිෂ්පාදකතුමා වගේම ප්‍රේක්ෂකාගාරයේ සියලු දෙනා කැමති වේවි පොඩි එකක් අහමු මම නවත්ත ගන්නේ ඉස්කෝලේ ගිහින් ආපු දරුව මහන්සියට නිදාගන්නවත් විදිහක් නැහැ දෙමෝපියෝ මෙහෙම වුණාම හොඳ පණිවිඩයක් සමාජයට පණිවිඩයක් දීම තමයි කලාවේ වගකීම වෙන්නේ දැන් මේ මට අහන්න හිතුණු ප්‍රශ්නයක් දැන් අපි සාම්ප්‍රදායික විරිඳුව කිව්වහම රබානත් අරගෙන අපි කියන විරිඳු ගායනය විතරයි අපි දකින්නේ නමුත් දැන් මේක දැන් පළවෙනි විරිඳුව ඇහුවට පස්සේ දැන් මේකේ සංසිද්ධිය ආකර්ෂණීය නම් ප්‍රේක්ෂකාගාරයේ ප්‍රතිචාරය බොහොම හොඳයි. හැබැයි මේ ඒකාකාරී බවක් තියෙනවද? මේකෙන් මිදෙන්න දැන් මේවට අලුත් මුහුණුවර විවිධත්වයන් එකතු වෙලා තියෙනවද? ඔව්. දැන් මේ ගායනයේදී අපි දෙන්න දැන් මෙහෙම කිව්වට අපි කටහඬ වෙනස් කළා. වයසක දෙන්නෙක් හැටියට කරන්නේ වෙස්මුණු දාගෙන. වෙස්මුණු දාන්නේයි දැන් අපිට වෙස්මුණු අඳලා තියෙන්නේ. ඒකයි හේතුව. ඔව්. ආ පිටරටින් වෙස්මුණු අඳලා තියෙන ඒ අද තේමාව ඒ අදහසින් තමයි මම මේක කරන්නේ. එතනදී පොඩි රංගනයක් මේ කොළඹ සම්ප්‍රදාය රංගනයක් එක්ක අපි දෙන්න කරන්නේ. කොළඹ ලුම්බිනි රංගහලේ පැවැත්වීමට නියමිත විරිඳු ගායනා ප්‍රසංගය පිළිබඳව අපි අවසාන වශයෙන් මතක් කරමු. ඔව් මෙතනදීත් මම කරන්නේ විවිධ මාතෘකා අරගෙන මම දරුවන් වෙනුවෙන් කරනවා මේ ඒ කියන්නේ අපෙන් ගිලිහෙනවනේ පද පෙරලි කිව්වොත් ළමයි බලන මොකක් පද පෙරලි කියන්නේ මෙන්න මේ වගේ
කියන්න. දෙපැත්තෙම අර්ථයක් තියෙනවා කහසාරිය සහකාරිය අන්නේ විදිහට එතකොට තේරවිදි විරුදු ඒව දන්නෙත් නෑ දරු ඇදලා ගත්ත තමල ගැව මම ඒක කරලා තියෙනවා වෙන නානිකාවකත් ඒ වගේ දරුවන්ට අමතක වෙන දේවලුත් කරලා තියෙනවා දරුවොත් එක්ක අපි විශේෂයෙන්ම ප්‍රවීණ විරුදු ගායන ශිල්පිනී සරෝජනී කවිරත්න ඒ වගේම ප්‍රවීණ කලාකාරිනී කුමාරි අත්තනායක ඔබ දෙපළ බොහොම නිහඬව කරන මේ කටයුත්තට මම හිතන්නේ ලබා දිය යුතු වගකීම මාධ්‍යයක් ඉදිරියට අපි ඉෂ්ට කරන්නේ මේ අවස්ථාවට ඔබව කැඳවන්නේ විශේෂයෙන්ම ඔබ කරන කින සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපි ඉදිරි දවසකදී ටිකක් වැඩිපුර වෙලාව අරගෙන කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් ජය වේවා යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ අනුර සිරිවර්ධන මහත්මයා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට මේ අවස්ථාව මට ලබා දුන්නට අපේ කම රැකදෙන මේ අවස්ථාව ලබා දුන්නට විශේෂ ස්තුතිය මගේ. බොහොම ස්තුති. අපේ කම රැක ගන්න උත්සාහ කරන හැම අවස්ථාවකදීම සියත ගුඩ් මෝර්නින් ශ්‍රී ලංකා එකතු වෙලා ඉන්නවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.